The Lead TV අත ගොසිප් එක. අජිත් රෝහණ ටිරාන්ගෙන් ගේම ඉල්ලයි. සජිත්ගේ ආර්ථික වියතුන් රනිල්ට වැඩ. ඩලස්ගේ ආර්ථික වියතුන් සජිත්ට වැඩ. ඇමති විජයදාස නැවගෙන නැව් බොරුවක්ද කිව්වේ. රාජිත මනෝ කටබඳින්න සජිත් සජබ විනය තද කරලා. සම සමාජයේ තිස්ස පක්ෂෙන් දොට්ට දාලා. අජිත් රෝහණ ටිරාන්ගෙන් ගේම ඉල්ලයි. අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට සහ තවත් උසස් පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් දීලා ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබා දුන්නා කියලයි කියන්නේ. ඊට අනුව ලලිත් පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාරවත් WLAS ප්‍රියන්ත මධ්‍යම පළාතේ සිට රථවාහන සහ අපරාධ භාරවත් SC මැදවත්ත සහායක සේවා සහ වයඹ පළාත් වැඩබැලීමේ සිට දකුණු පළාත් භාරවත් මාරු කරලා වසන්ත කිස්සිරි ජයලත් නැගිනහිර පළාතේ සිට වයඹ පළාත් භාරවත් RL කොඩිතුවක්කු වෛද්‍ය සේවා සුබසාධක සහ පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ සිට සහායක සේවා ලෙසත් නීතිඥ අජිත් රෝහණ මහතා දකුණු පළාත් භාරව සිට නැගිනහිර පළාත් භාරවත් LKWK සිල්වා අපරාධ හා රතවාන කොට්ටාසය සිට වෛද්‍ය සේවා සුබසාධක සහ පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයටත් ස්ථාන මාරුවීම් කරලා මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියන විදිහට මේ ස්ථාන මාරුව කළා කියන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් ජ්‍යෙෂ්ඨත්වයට අදාළ සුදුසුකම් මතලු වැඩේ කියන්නේ ඔය මාර්ගයෙන් ගැන ආරංචි වෙච්ච ගමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානිගෙන් ගේම ඉල්ලලා පොලිස් කොමිසමට ලියුමක් යවලා ඒ ලියුමේ පිටපත් මීඩියාවලටත් රිලීස් කරලා තමන් දකුණු පළාතේ සිට නැගිනහිර පළාතට මාරු කර යැවීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී එම ස්ථාන මාරුව පොලිස් කොමිසමේ ආවරණ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය ද්වේෂ සහගත හිතුවක්කාර සහ අසාධාරණ බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිට යවපු ලියුමේ සඳහන් කරලා තියෙනවා. ඇමතිවරයා තමන් වෙත මෙම ද්වේෂ සහගත බලපෑම සිදු කරනු ලබන්නේ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ආරක්ෂා කරගන්න කියලයි අජිත් රෝහණ කියන්නේ. ඔය ලියුම ගැන ආරංචි වෙච්ච ගමන් ඇමති ටිරාන් අලස් ජනාධිපති වික්‍රමසිංහට කෝල් එකක් දීලා හම්බ වෙන්න ගිහින් ස්ථාන මාරුවීම කරපු හැටි පැහැදිලි කරලා සර් අපි SDIG ලගේ ස්ථාන මාරුවීම් කෙරුවේ එයාලගේ සීනියොරිටියක හැටියට. අජිත් රෝහණ ඉන්නේ 10 වෙනියට. ඒකට හරියන්න තමයි ඔය ස්ථාන මාරුව කරලා දෙන්නේ. අනික සර් දකුණේ දවසින් දවස කුඩු වගේම පාතාලය බරපතල විදියට ඉස්සිලා තියෙනවා. අපි ඒ ගැනත් මෙතනදී හිතලා තමයි තීන්දු ගත්තේ. ඉතින් ප්‍රශ්නයක් නෑනේ ඔබතුමානේ ඇමති හරි තීන්දුවක් ගන්න කියලා ජනාධිපති වික්‍රමසිංහ කියලා ඊට පස්සේ තමයි ඇමති ටිරාන් අජිත් රෝහණගේ ලියුම පෙන්නවා කියන්නේ. ජනාධිපතිතුමා ටික වේලාවක් ඒක බලාගෙන හිටියලු. කෝ සමන්ට එන්න කියන්න කියලා ජනාධිපති ලේකම්තුමාවත් ගෙන්න ගත්තලු. මෙහෙම වැඩ කරන්න දුන්නොත් පොලිසිය තියා මොනම ආයතනයක්වත් පවත්වාගෙන යන්න බැරි වෙයි. මෙතන පැහැදිලිවම ආයතන ක්‍රියාපටිපාටි කඩලා වහාම විනය ක්‍රියාමාර්ග ගන්න ජනාධිපතිතුමා ජනාධිපති ලේකම්තුමාට කියලා කියලා ආරංචිය. තත්ත්වය දවසින් දවස නරකාතටයි යන්නේ. පොලිසිය ඇතුලේ ලොකු පිපිරීමක් ආසන්නයි කියලා තමයි පේන්න තියෙන්නේ. සජිත්ගේ ආර්ථික වියතුන් රනිල්ට වැඩ. ඩලස්ගේ ආර්ථික වියතුන් සජිත්ට වැඩ. රටේ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුට සමීපව උපදෙස් දුන්න දැනුත් ඉංග්‍රීසි පුවත්පත්වලට නිතර දේශපාලන විචාර ලිපි ලියන හිටපු විශ්වවිද්‍යාල ආචාර්යතුමෙක් හිටපු තානාපතිවරුන් කට්ටියක් එක්ක මේ ඊයේ පෙරේදා කොළඹ ලන්ඩන් කොෆි ෂොප් එකේදී සෙට් වෙලා තියෙනවා. මේ හිටපු තානාපතින්ලා දැන් ජීවත් වෙන්නේ පිටරට නිසා ලංකාවේ දේශපාලනය ගැන ආචාර්යතුමාගෙන් ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ අයට විශේෂයෙන්ම දැනගන්න ඕන වෙලා තියෙන්නේ අරගලයෙන් පස්සේ ජවිපේ මතුවෙන්නත් සජබ යට යන්නත් හේතුව. මෙන්න මෙහෙමලු ඒ ප්‍රශ්නයට ආචාර්යතුමා දුන්නා කියන උත්තරය. ලංකාවේ හිටපු විපක්ෂ නායකයෝ හැමෝටම වගේ දේශපාලනයේ පළපුරුදු පිරිසක් හිටියා.
තමුන්ලඟ තීන්තීරණ ගන්න වෙලාවට සාකච්ඡා කරන්න. අවාසනාවකට වගේ සජිත්ටයින් ඉතාම දුර්වල කණ්ඩායමක් උපදෙස් දෙන්න. දේශපාලනයේ අවුරුදු 20කට වඩා හිටපු සජිත් මේ ඔක්කොටම වඩා පරිණත වුණත් මේ උපදේශකව බොහෝ විට සජිත්ගේ අදහසොත් අවුල් කරනවා. හොඳම උදාහරණයක් තමයි ගෝඨාභය සජිත්ට අගමැතිකම බාරගන්න කියපු වෙලාව. ඒ වෙලාවේ රටේ තිබුණේ ආර්ථික අර්බුදයක්. ජනාධිපතිවරයා අගමැතිකම බාරගන්න කිව්වහම සජිත් ඇහුවා එයාගේ ආර්ථික උපදේශකව වෙච්ච හර්ෂ සිල්වා, ඒරන් වික්‍රමනායක වගේ අයගෙන් මේ අභියෝගය බාරගමුද කියලා. මොකද වගකීම ගත්ත නම් මේ අය තමයි සජිත්ගේ ඉකොනොමි රීබිල්ඩින් ටීම් එක වෙන්නේ. නමුත් එයාලා සජිත්ට අවවාද කළේ මේක ගන්න එපා, ගත්තොත් අපි අමාරු වැටෙනවා කියලා. සජිත් පස්ස ගැහුවේ ඒකයි. ඒ වරද නිසා අදත් මිනිස්සු සජිත්ට බනිනවා. ඊළඟට රනිල් සහ ඩලස් ජනාධිපති තරගෙට ආපු වෙලාවේ සජිත් ගණන් හදලා බලලා ඩලස්ට උදව් කරන්න එකඟ වුණා. ප්ලෑන් එක තිබුණේ ඩලස් ජනපති සජිත් අගමැති කියලා. නමුත් එතනදි සජබි සමහරු හොරෙන් රනිල්ට කතිර ගැහුවා. ඊට පස්සේ රනිල් ජනාධිපති වුණා. සජිත්ට ඉතා හොඳ අවස්ථාවක් ආවා. GL පිරිස ඇතුළු පොහොට්ටුවේ උගත්තු 13 දෙනෙක් ආණ්ඩුවෙන් වෙන් වෙලා විපක්ෂයට ආපු නිසා. ඒ අය ආවේ අපි රනිල්ගේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි කියලා. සජබට ඒ චාන්ස් එක අරන් රනිල්ගේ ප්‍රතිපත්ති විවේචනය කරන්න තිබුණු අවස්ථාව ආයෙත් මේ උපදේශකව කාල දැම්මා. එයාල කලේ රනිල්ගේ ඇක්ෂන් වර්ණනා කරන එක. රනිල් අයවැය ඉදිරිපත් කළාම හර්ෂද සිල්වා කිව්වේ ඒක UNP බජට් එකක් කියලා. ඉතින් UNP එක ඔච්චර හොඳ නම් සජබ හෝ සජිත් මොකටද කියලා මිනිස්සු හිතන්න පටන් ගත්තා. රනිලා රාජපක්ෂල දෙගොල්ලොම එපා වෙච්ච ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ව සජබට ආකර්ෂණය කරගන්න තිබුණු අවස්ථාව සජබට නැති වුණා. ඊට පෙර දශක ගානක් 3% පමණක් ඡන්ද තිබිච්ච JVP එක ආණ්ඩුව පන්නන විකල්පය විදිහට මිනිස්සු තේරුවේ ඒකයි. හොඳ වෙලාවට පළාත් පාලන මැතිවරණයේ කල් ගියේ නැත්තම් සජබ රෙදි ගැලවෙනවා. දැන් මේ වෙනකොට ජයප්‍රිය විතරක් නෙමෙයි ආණ්ඩුවත් ආයෙත් ශක්තිමත් වෙගෙන එනවා. සජබ ආණ්ඩුවට විකල්පයක් විදිහට මතුනේ නැත්තම් මේ තමයි සජබ අවසානය. මට ආරංචි විදිහට ඔය හර්ෂල ඉරාන්ලා පඬිතුයෝ සෙට් එක ආයෙත් සජිත්ට ලනු දෙනවලු IMF ගැන. අපි එදා කියපු නිසා දැන් අපිට ඒකට විරුද්ධ වෙන්න බෑ කියනවලු. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණ විමල්ලාගේ උත්තර ලංකාවේම දිගට හරහට IMF ගිවිසුමට ගහන්න පටන් අරන්. GL ගේ නිදහස ගෲප් එකත් IMF ගිවිසුමට විරුද්ධව ඡන්ද දෙන්න තීරණය කරලලු. එහෙම විරුද්ධ වෙන්න ඕන කියලා තදින්ම ඉන්නේ ඒ ටීම් එකේ ආර්ථිකයේ වියතු සෙට් එකලු. ඉතින් නිදහසේ ආර්ථික වියතුන් මේ විදිහට දේශපාලනය කරද්දී සජබ ආර්ථික වියතුන් වැඩ කරන්නේ එයාලා ඉන්නේ ආණ්ඩුවේ කියලා හිතාගෙන. මේ උගුලෙන් ඉක්මනට ගැලවුනේ නැත්තම් විපක්ෂ බහුතරයක් එකතු කරගෙන ඊළඟ ඡන්දේ දිනන්න තියෙන පහසු අවස්ථාවත් සජිත්ට නැති වෙන්න පුළුවන්. ඔන්න ඔහොමලු ආචාර්යතුමාගේ විග්‍රහය වුණා කියන්නේ. ඇමති විජයදාස නැවගෙන නැව් පොරුවක්ද කිව්වේ. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25ක අල්ලස් කේස් එකට සම්බන්ධව චාමර ගුණසේකර නම් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරක් ලැබී තියෙනවා කියලා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කිව්වා. තමාට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර කියන පුද්ගලයෙකුගේ ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් බැරවෙලා කියලා ඇමතිතුමා කිව්වා. හැබැයි තමාට ලැබී ඇත්තේ සාක්ෂියක් නෙවෙයි තොරතුරක් බවත් අමාත්‍යවරයා කිව්වා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන් මේ පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළි කරනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා. ඇමති විජයදාස මේ අදහස් දැක්වීම සිදු කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ස්ථාවර නියෝග 27-2 යටතේ ඊයේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. විජයදාසගේ ඔය කතාව කියපු වෙලාවෙ ඉඳලා එතුමාගේ මෑණියන්ගේ නමට නම් නිදහසක් නැතුව ඇති. විජයදාස මිලියන 250ක පගාව හා එංගලන්තයේ ගිණුම ගැන කිව්වේ ඇත්තද කියලා සෝෂල් මීඩියා එකේ ලොකු සංවාදයක්. විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී හෙළි කළ නම සහ එයට අදාළ ගිණුමංකය සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. ඔහු කියන ආකාරයේ ගිණුමක් තිබේද යන්න පරීක්ෂා කිරීමට මම මුදල් හුවමාරුවක් කිරීමට උත්සාහ කළද බැංකුව විසින් එවැනි ගිණුමක් නැති බවත් මට මුදල් මාරු කළ නොහැකි බවත් කියනවා. එංගලන්තයේ බැංකු ගිණුමක අංක 8ක් පමණක් තිබිය යුතුවත් අංක 9ක් විජේදාස විසින් ප්‍රකාශ කරනවා. එංගලන්තයේදී මුදල් ගිණුමකින් ගිණුමකට මාරු කිරීමේදී එම ගිණුම් අංකයට අදාළ පුද්ගලයාගේ නම ස්වයංක්‍රීයව පරීක්ෂා කිරීමක් සිදු වෙලා එය නිවැරදිද නැද්ද යන්න තහවුරු කරගන්න පුළුවන්. විජේදාස විසින් අංක 9ක් ප්‍රකාශ කරන අතර එසේ අංක 9ේ ගිණුම් නැති බව පහත ස්ක්‍රීන්ෂොට් එකෙන් බැංකුව කියනවා.
විජේදාසට 33333 ලෙස අතපසු වීමකින් කියුණා ලෙස සලකා අවසන් අංක වෙනස් කර බැලුවද බැංකුව විසින් එයද වැරදි අංකයක් ලෙස පෙන්වා දෙනවා. විජේදාස රාජපක්ෂ මේට පිළිතුරක් ලබා දෙනවාද? ඔන්න ඔහොම තමයි සමහරු ප්‍රශ්න කරලා තිබුණේ. රාජිත මනෝ කටබඳින්න සජිත් සජබ විනය තද කරලා. දුරකථන පාටිය ඇතුලේ තියෙන ගැටලු निराකරණය කරන්න පහුගිය දවසක පක්ෂයේ ප්‍රධානියෙකුගේ ගෙදර හමුවක් තිබුණා. විශේෂයෙන්ම පක්ෂයේ ඉන්න අපරාජිත දේශපාලඥෙක් ආණ්ඩුවට එකතු වෙන්න යන කාරණිය ගැන මෙතනදී සාකච්ඡා කරන්නලු තිබුණේ. පක්ෂයේ ඉහළම තනතුරු දරන ප්‍රබලයෝ 3 දෙනෙකුත් පක්ෂයේ අපරාජිත දේශපාලඥයෙක්ගෙත් මේ හමුවේදී පක්ෂයේ ගැටලු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එනවා කියලා තමයිලු එළියේ කියලා තිබුණේ. ඒ කිව්ව විදිහට පක්ෂයේ අඩුපාඩු ගැටලු ගැන කතා කළාලු. ඒත් වැඩේ අවසානයේදී ඒ සියලු ප්‍රශ්නවලට හේතුව හැටියට පක්ෂයේ ඉහළම තනතුරක් දරන කෙනෙක් පතුරු ගැහුවලු. ඒ පතුරු ගහපුව පස්සේ එළියට ගිහින් පක්ෂයේ ලොකුතැනගේ කනටත් ගියාලු. පස්සේ ලොකුතැන මේ ගැන හොයලා බලද්දී පක්ෂයේ අපරාජිත කෙනා මේ කතාව ගැන අමුතු චිත්‍රයක් මවලා පෙන්නුම් කරලා තිබුණයි කියලයි ආරංචිය. ඔය කතාව තිබුණේ පහුගිය ඉරිදා දේශපත්‍රයේ ගොසිප් කොලම් එකේ. ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුණත් දුරකතන පාටිය ඇතුලේ ගැටුම නම් ඉවරයක් නැති පාටයි. ඔන්නේ අසේ සජබ විනය කමිටුව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා යටතට පත් කරන්න පක්ෂනායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පියවර අරගෙන පෙරේදා තිබිච්ච පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පත්වීම ප්‍රකාශයට පත් කරලා ඒ අනුව මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට පක්ෂ මතයට පිටින් අදහස් ප්‍රකාශ කළ නොහැකි බවත් එවැනි ප්‍රකාශ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායකතුමා දැනුම් දීලලු. ඒ කියන්නේ මීට පස්සේ රාජිතලට මනෝලට මුඛවාඩම් දානවා කියන එකද? ඕවට ඒ අය සැලෙන්ඩර් වෙයිද? බලාගනිමු නේද? සමසමාජයේ 30 පක්ෂයෙන් ඩොට්ට දාලා ලෝකේ කොහේ ගත්තත් වමතරම් බෙදෙන දේශපාලන ව්‍යාපාර හොයාගන්න නෑ. ලක්ෂ සංඛ්‍යාත පක්ෂ සමාජිකත්වයේ ඉඳලා බස් හෝල්ට් එකක් පුරවන්න 10ක් නැති වෙන ගානට බෙදෙනවා ඉවරයක් නෑ. මේ කියන්නේ යන්නේ එහෙම වෙච්ච ලෝකල් ස්ටෝරියක්. ලංකාවේ පරණම වාමාංශික කියන පක්ෂය ලංකා සමසමාජ පක්ෂය මේ වෙනකොට ඉන්නේ විමල්ල එක සෙට් වෙලා අටවගත්ත උත්තර ලංකා සභාගයට වෙලා සමසමාජයේ මහලේකම් විදියට පක්ෂ ලීඩ් කරේ හිටපු අමිති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රොෆෙසර් තිස්ස විතරණ. කාලයක් තිස්සේ සමසමාජයේ මධ්‍යමකාරක සභාවේ බෙදෙල්ලක් තිබුණා. සෙට් එකක් තිස්සට විරුද්ධව ගේම ඉල්ලන තැනට ඇවිත් හිටියේ. මධ්‍යමකාරක සභාව බෙදිලා තිබුණේ තිස්සට විරුද්ධව 23ක් සහ පක්ෂව 13ක් විදියට. ඔහොම තියෙනකොට පහුගිය අප්‍රේල් 22 ඉඳා සමසමාජයේ විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් සංවිධානය වෙනවා. එතනදී යෝජනාවක් සම්මත කරලා තිස්සව පක්ෂ මහලේකම් ධූරයෙන් අයින් කරන සූදානමක් තිබුණා කියලා කියන්නේ. රිසල්ට් එක වගේම වෙන්න යන දේ දැනගෙන හිටපු තිස්ස ලොක්කා 22 උදේම ගිහින් පක්ෂ කාර්යාලය සීල් කරලා වැහුවලු. පස්සේ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මලු. පක්ෂ කාර්යාලය කඩකප්පල්කාරී වැඩක් වෙන්න පුළුවන් කියලා. තිස්සගේ ඒ වැඩේ නිසා 22 සමසමාජ පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස් වුණා කියන්නේ ඉස්සර සමසමාජයේ පත්තරේ වුණු ජනදින පත්තරේ ගහපු ප්‍රෙස් එකේ. ඒ කියන්නේ පංචිකාවත්තේ ස්ටාර් ප්‍රෙස් එකේ. මේ පිටිස රැස් වෙලා තිස්සට විරුද්ධව යෝජනාවක් සම්මත කරලා තිස්සව පක්ෂයේ මහලේකම් ධූරයෙන් අයින් කරලා පක්ෂයේ නව මහලේකම් විදියට පත් කරගෙන තියෙන්නේ රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වුණු අබේසිංහ සහෝදරයවලු. මේ වැඩේ ලීඩ් කරා කියලා ලීක් වෙලා තියෙන්නේ සබරගමු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක් වෙච්ච YG පත්මසිරිව. මේ කට්ටිය පස්සේ අලුත් මහලේකම් පත් කරගෙන සමසමාජ පක්ෂ කාර්යාලයේ තිස්ස දාපු සීල් කඩලා ඇතුළට ගෙයින්. පස්සේ පොලිසියේ ඒ ගැන පැමිණිල්ලකුත් දාලා ඔන්න දැන් තිස්ස එළියේ ඒ කට්ටිය ඇතුලේ. එහෙනම් අදට ඔච්චරයි. හරපර රසබර ඕපාදූප ටිකක් අරගෙන හෙටත් එන්නම්.